සම්මහ සබුදු සරණයි සුපින් අත්ව බැම දෙනටම අද දෙදහස් විසි එක වස්සරේ අප්‍රේල් මාස තිස්ශ්‍රනිදා මේ අවුරුද්ධේ හතරයනිවාසය අන්තිම දවස නොසේ නම් අවුරුද්ධ කටස් තුනකට බැදුවත් එයෙම අවරුද්ධෙන් තුනෙන් එකක් එවරයි අ දවසට තවත් මාස අටක් විතරයි ඉතුරලා ති එන්නේ කෙසේ විතත් අපි ගියවුරුද්දේ ඉතාමත්ම කෙදනිය ලිස ආරම්බේදීම රුද්දුරු ගොරෝනා ව්‍යසනය පිළිබඳව අමිහිරි අත්දකීම් කරපිනා ගෙන අවුරුද්ධවසන් කරා මේ වසරත් පලවෙනි මාස හතර ඒ ඉරණටම ගොදුරුවෙන් අපට සිද්ධ වනා. ඉට පෙරවසර දහ දහන මේ වසරේ දරොදුරු ත්‍රස්ත ප්‍රහාරයක් නිසා පාස්කවිරිදා ප්‍රහාරය නිසා අපේ ජනජීවිතය බොහොදුරට අඩාල වුණා. මේ ගෙවෙන්නේ ඒවිදිහට පීඩාකාරී කාලයක්. පීඩාකාරී කාල විපක්ති සමයන්, ඇමිනෙනවා බොහෝ විට ජීවිතයේ. එනි අවස්තාවල්දී වට මහුණ දෙන්නේ කොඳදකි ආකාරය පිළිබඳව අපි පින් බරු දල්සන වැඩසරටහනින් කතා කරන්න බලාපොරොත්තුව වෙනවා. ඉතින් කොච්චර අමිහිර අත් දැකම් තිබුණත් හාත් පස පසුබිම වටාපිටාව අපට අපෝ මන්දෝත්සාහි කළත් ඔබ උත්සාහවන්තව ආගම දම පිළිබඳ විශෂයම බුද්ධර්මය පිළිබඳව විශ්වස භාගෙන බුදුපියාණන් වහන්සේගේ ආශුර්වාදය හදෙහි දරාගෙන කටයුතු ආම්භ කරන නම් ඔබට දවස සුභ වෙනවා මයි. අධිෂ්ඨාන ශීලීව පෙරටයන්නට ජවේ ශක්තිය ලැබෙන සොන්දුුර දවසක් බවට අද දවස පත්තේවා කියල ප්‍රාර්ථනා කරගෙන අදත් පින් බරු දැසන වැඩසටහන අපි සුපුරුදුලෙන් ගතුස්ේ හැසිේ ආරම්භ කරනවා. සුපින්වති අද දවස්සේ අපේ ගෞරු නිියාරාධනාව පිළිාරගෙන ඊ දවසේ වගේම වැඩමකොට වදාල කොළබහත බුලෙස් පටුමගස් ්‍රී ිනන්ද්‍රාරාමා දිහිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීයේ බඹරගම සූම රත්තන දායක සස්මිරැන් වහන්සේව අපි දුොහොත් මුදුන්දීලා සාධූ සාධූ සාධ කල පිළිගන්නවා. අපි හමුදුරුණේ. අපි අ විපත් පැමිණි කල ඒ විපත්වලට දුක්වෙනවට වඩා හිත තනා ගැනීම හිත ශවවිමත් කර ගැනීම හොයි තරම් වැදගත්ද කියෙන කාරණය තමයි ද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේකද හඩා වැලපෙනවට වඩා දුකින් වෙන කිසිවක් නොකර සිටිනවාට වඩා කළ හැකි යමක්වේ නම් ය කිරීමයි මහිතන වැදගත්වවෙන්නේ උපන්සි අදහසම කක්ද වීග. ශෂික මහත්මයා හිත සවිමත් කර ගැනීම පිළිබඳව මේ ලෝකයාට දේශනා කළ එකම දේශකයන් වහන්සේ තමයි අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එනිසා ඔබට මේ පැමිණිලාතියන විපත්තිය සම්පත්තියක් කරගන්නට ඔබ කළ යුතුම කාරයක් තමයි ඔබගේ සිත සවිමත් කර ගැනීම. එනිසා විසේසින් අපේ ජීවිතේ මේවැනි ව්‍යෂනයන් කොයි තරන්නම් පැමිණෙනවා. ඇවසම මේ වූහන්වල ඇතිවුණ වෛරස ස්වභාවය මුළු ලෝකේම කම්පාවට පත් කලාා. ඇතුවසේම ඔබ හිතන්නට ඕන එ කම්පාව කොහේද හටගත්ත. එක්තරා මහත්මයක්ක් ඔය කොරන වසංගතියත් සමඟ ලෝකයේ පුරාවටම, විකාශනය වන ප්‍රවෘති විකාශයන් විදිහේ මුද්‍රිත විද්‍යුත් මාධ්‍ය තුලින් මේ ප්‍රවෘති අහලා තමන්ගේ ජීවිතය පිළිබඳ අසරණකම එවගේම උදව්වක් නොමැති ඉතාමත්ම දුක්කිත ස්වභභාවයකින් මට දුරකතනය අමතලා කතා කරන ස්මීන් වහන්ස මහා හිස් බවත් දැනෙනවා. පිළිබඳව. හරීම ඒ ආකාරී ජීවිතය. නිසා ඔබත් මෙවැනි මනෝභාවයන්ට පත්වෙන්නට ඇති. ඊට පස්ස මං එතුමේගෙන් ඇහුවා ඔබතුමිය උදෑසන අවද වන මොහොතේ ඉඳලා. රාත්‍රී හිින්දට යනකං. ඔබතුමිය සිද්ධ කරන කාර්යන් පිළිබඳ, අනුස්මරණයක් කරන්න ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න රිෆලක්ෂන් කලකන්ඉති මේ විදිහට තමා පිළිබඳ අනුස්මරණයක් කරන වන අපිට හදනගන්නට පුළුවන් අපි දවස පුරාවටම සිද්ධ කරලා තියෙන්නේ අර රිනාත්මක සිතුවිලි රැස් කරලා රැස් කරලා හිතේ තැම්පට් කරගෙන ඉතාමත්ම ලොකු පීඩා ගොන්නක් අකුසල් ගොන්නක් කෙෙස් ගොන්නක් හිතේ තියාගන අපේ හිත ශක්තියහිමි කරනවා. නිසා ඔබගේ සිත ශක්තිමත් වෙන්නට නං සිතට ආහාර ලබා දෙන්න ඕන. මේ බෞ්තික ශරීරය අලංකාරණය කරන්නට ෞ බෞතික ශරීරය නඩත්තු කරන්නට නොඒ විදිහේවියදංකන ගේ දොර හදනවා ඇඳුම් පැළඳුම් ආභරණ, වස්තු සම්පත් බොහෝදේ අපි ලබා ගන්නා. මේ අතර අපි මොනවද අපේ හිත පිරිසිදු කරන්න. සිත සක්තිමත් කරන්න. හිත ලස්සනට තියන්න. මනා හැඩෙන් පිහිටවන්න. ඔබ මොනවාද වියදන් කරන්නේ. එනිසා විසේසින් ඒ පිළිබඳ කල්පනා කරන්න කියලා එතුමියට කිව්වා. ඔ ගොඩක් නොයෙක් විදිහයේ රිනාත්මක සංකල්පවලින් යු. ප්‍රවෘත්ති එවගේම ගීත නොෙක්කාකාරයේ රිනාත්මක පුද්ගලයන් සමග ඇති සම්බන්ධතා මේ සියල්ල ඉවත් කරලා බුදුන් වහන්සේ දේශනා කොට වදාළ පරිදි සිහිය පිහිටවා ගැනීමේ මාර්ගය වඩන්න එදිනෙදා ජීවිතයේදී ඔබ බෞතික ශරීරය වෙහෙස්සවන ප්‍රමාණයටම සිතත් වෙෙසර්මින් මේ ෞ්තික රීරයක්ත් සිතත් සම බරව. වෙහෙසවලා ඔබගේ ලෞකික ජීවිත සැනසීම සුවය උදාකරගන්නටත් ලෝකෝත්තර ජීවිතය සැනසීම සුවේ උදාකරගන්නටත් අවශ්‍ය කරන අප ප්‍රමාදය ප්‍රගුණ කරන්න කියලා ඇතුමියට මම උපදේස්තුන්නා. එනිසා විශේෂ වසින් ශ්‍රී ලංකීය ජනතාව මේ වසංගත තත්ත්වත් සමඟ වික්‍ෂිප්තතාවයට පත් වුණා වික්‍ෂිපතතාවයට පත්වෙලා අපේ සසික මහත්මයා අපිට තියන අපේ ළඟම තියෙන දායාද අමතක කලානේ භාවනා කරණ එක අමත කළ පිරිත් සජ්ජායනය අමතක කළ පුද පූජා අමතක කළ මේ තුළෙන්නේ ඔබට සිතේශක් තිය පිහිටව ගන්නට පුළුව අංකම ලැබෙන ධර්ම දේශනාවන්ට ශ්‍රවණය කිරීම බලන්න පිරිත් ස්‍යායනය කරන තැනැත්වගේ කොයි තරන්නම් දනාත්මක් සිතුවිලි ගොන්නක් කරුණාව මෛත්‍රිය පූරුව කොටගෙන ඒත් තනත්තාගේ හෝත් තැනත්වයගේ සිත තුළ ගොඩ නැගෙනවාද. එනිසා මේ පිරිත් සජ්ජායනය තුළින් අපි ආශිර්වාදයක් ලබන වගේම එක විදිහේ මනසට ලබාදන ආහාරයක් හා සමානව. මනස්සට ලබා අෞෂ්‍ය දෙයක් හාන් සමානව, මේ මනසේ නිවැරදි ස්වභාවෙන් පිහිටන්නට අපිට උදව් කරන හොඳ ව්‍යයාමයක් තමයි පිරිත් ස්ජායනය පුුද් පූජා පැවැත්වීම, එවගේ වන්දනාමාන කිරීම එවගේ බුද්ධ පූජා පොවත්වීම නොෙක් විදිහ ආගමික කටේුතු. තින්නේ නිවසේ කටයිුතු කරනින් ඉන්න විට සිත පිරස්සුදු කරගන්න කාරය නෙවෙයි, බොහෝ විට අපි සිද්ධ කරන්නේ. අපි නිතරම සිද්ධ කරන්නේ අකුසල සමාපත්තිය යම් කිසි අකුසල් සිතක් හිතේ තියාගෙන ඒක වඩනවා ඒක වඩනවා. තරහව වගේ මමනාපය එ වගේ නො එෙක් කාකාරයේ අත්මාර්ථකාමී සිතුවිලි කරුරවූ සිතුවිලි අපේ හිතේ තියාගන ඒ සිතුවිලි වැඩීම තමයි සිද්ධ කරන්නේ දැමවිපත්ති අවස්ථාව වන්හිදී අපි දකිනවා. එදිනදා වේල සොයාගන්නට නොහැකි ඉතාම අස්සරණ පුද්ගලයාගේ ඉදලා ව්‍යාපාරිකයා දක්වා එ වගේම රට කරවන ආණ්ඩුව වගේ මුළු මහත් ලෝකේම ඉතාම අපහස්සතාවට පත්වෙලා ඉන්නේ න මෙවැනි තත්ත්වයක් මත අපි දකිනවා සමාජයේ තියෙන ලොකු අඩු පහඩුවක්. එමකක්ද මේ ප්‍රශ්නයක් හටගත්තහමේ ප්‍රශ්නය විශ්ලේෂණය කිරීම ඒ පිළිබඳ කරුණු දැක්වීම මේ සියලුදේ ඔබ ඉතා හොඳින් සිද්ධ කරන බව පේනවා. නමුත් ඒ ප්‍රශ්නයට උත්තර සපයන්නට ප්‍රායෝගිකත්වය පිළිබඳ සාා ගැටලුක් තියෙන. නිරන්තරයෙන්ම මේ ප්‍රශ්නය තව කෙනකුට බාර දෙන ස්වභාවයක් අපි දකිනා. එනිසා තමන් තුළ හටගන්න තමන්ට මූන දෙන්න තිය ප්‍රශ්නය පින්නත්නී තව කෙනෙකුට බාර දෙන්න එපා. ඒ ප්‍රශ්නය විසදගන්නට බුදුරජාණන් වහන්සේ ක්‍රම හතරකින් අපිට උගන්නවා ප්‍රශ්න විසඳන ක්‍රම ක්‍රමය. වහන්සේ සාරා සංකය කල්ප ලක්ෂයක් ප්‍රාවටම පාරමිතා පිරුවේ. මේ දුක කියන ප්‍රශ්නයට උත්තරයක් හොයා ගන්න. ඔබට සැපය පිණිස. ඔබට සතුට ගෙනත් දෙන්න. ලෞකික ලෝකෝත්තර සුවයුදෙසයි බුදුරජාණන් වහන්සේ මේ පාර්මිතා ධර්ම පිරුවේ. ඒ පාරමිතා ධර්මපුරලා පින්නත්නී බුදුරජාණන් වහන්සේ. මේ සංසාර දුක නැමැති ප්‍රශ්නය විසඳුවය කොහොමද කියලා ඔබ කල්පනා කරන්න. පළමියෙන්ම දුක කියන්නේ මොකක්ද. ප්‍රශ්නය ම කක්ද කියලලා ඉතා මොහොඳින් තේරුම් ගතා. තත්ත කතමන් දුක්කං අරිය සච්චං ජාතිපි දුක්කා, ජරාපි දුකා ව්‍යාධිපි දුක්කෝ මරනම්පි දුක්කං පියෙහි විප්පයෝගෝදුක්කෝ අපියෙහි සම්පයෝගෝදුක්කෝ. මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ලෝකේට උපත්තිය ලබන කෙනා අවබෝධතා ගිවිසුමකට අස්සං කරනවා. මොකදදේ ඇග්‍රිමන්් එක ගිවිසුම. උපපත්වය ලබනවනං අපි ලෙඩවෙන බව දන්නවා.ඒවගේම දිරායාන බව දන්නවා. එවගේම මරණයට පත්වෙන බව දන්නවා. සමය ස්වභාවයට පත්වෙන බව අපි හැම දෙෙනම දන්නවා. සමේ සත්‍යය තේරුම් කරද්දි බුදුරජාණන් වහන්සේ. පළුවෙන්ම ප්‍රශ්නය විස්තර කිරීම තමයි කළේ. ප්‍රශ්නේ තේරුන් ගැනීම තමයි කළේ. එනිසා මේ කොරෝණ වසංගතය හමුවේ අපිට එදිනදා ජීවිතයේදී මෝන දෙන්නට සිද්ධ වෙන ප්‍රශ්න ගැටලු අභියෝග පිළිබඳ බොහොම සවි්ඥානක. මනා අවබෝධයකින් ධර්මානුකූලව යථාර්ථය සොයන්නටඕන පළමින් ප්‍රශ්න තේරුම් ගැ. ඊළඟටඒ ප්‍රශ්නය ඇතිවෙන්නට හේතුව. දුකට හේතුව ඒ ප්‍රශ්න මොන ආකාරෙන් කුමක් නිසා ඇතු වුණාද. බොහෝ විට සමාජය තුළ ප්‍රශ්න හට ගන්නවා සසක මාර්මය ලෝබය මූලික දවේශයේ මූලිොටගෙන ඇලීම් ගැටින් හේතුකටගෙන ගොඩක් ප්‍රශ්න ඇති වෙන. රාගේ මූලික් කොටගෙන පවල් තුළ ගැටුම් ඇැති වෙනවා ති මේආදී වසේ මේ ධර්මානුකූලවම ඔබ සිතමින් කල්පනාකරමින් එදිනදා ජීවිතයේ ප්‍රශ්න නිරාකරණය කරගන්නට ඔබ පෙළබෙනවනම් නීත වසයෙන්ම ඔබට සාර්ථක උත්තර හම්බෙනවා. ඔබගේ ජීවිතය සාර්ථකත්්‍යය කරා ගමන් කරනවා මේ විපත්තිය ඔබට සම්පත්යක් කර ගන්නට පුළුවන්කම ලදෙනවා. හනිවාරයෙන්ම ඉතින් මේ අගෙන වටිනා දහම්කාරණ අපට පහදරදන අපි හමුතුරුවට ගෞරන නමස්කාර පුදන්නටෝනනි අදරතුරයේදී මටම. මුහුණුපොතිය හම්බිච්චි වදනක් තියෙනවා සිටියාට ආදරෙන් වටකරන් පිරිසක් ඒ බැඳීම් සියල්ලෙම නෑ කිසිම අරුතක්. අන්තිමේදී පිහිට ඔබට ඔබ පමණක් සසර යනු එකනෙකා තනිව යන ගමනක්. එනිසා අපි කවදක්වත් මේ කිසි අම්මා ආකාරයක දුකක් ඇතිවුණ හම එකට දුක්වෙලා වැලපිලා විපතකදි දුක්වෙන එක කාරණාවක් නෙමේ කේදූ විපති සු පටික්‍රියාන තස්මාන දීනප්ප කතින් බජෙය. පඤ්ඥානු යානං විරියන් වදන්තිී සබ්බත්ත සිද්ධි්ග හනගග හත්තන් කියලා ගතාාටයක් තියනවා මෙක තේරුම තමයි මේ විපත්තලදී දුක්වීම තරම් පහදයක් තවත් නෑ කියලා. විපතතිී දුක්වෙනට නෙමේ ඕන සිත සමිමත් කරගන්නට. අපි ඒ සදායඔට ආරධනා කරන්නේ ඒ සහයි මේ වැඩසටහනින් දහම් කරුණු කියල දෙන්නේ අපි හාමුදුරු ලවා. පින් ර දැසන අවසනි නිිතුකිපේ අපි කතකර මිනිේ තිස්වනිද අප්‍රේල් මාසේ සිකුරාදා හිට නිද හටවැකොට ලෝකම්කරුදිනේ වැඩකර ජනතාවගේ විප්ලවී දවස කෙස වෙතත් ඒ අයටත් මේ පාරදි සමරන්නවෙෙන් නෑ සමුලු සබන්තරණ පෙළපාලි ආදිය රැලි පවත්තන්න පුළුවන් කමක් ලැබෙන නෑ. හැබැයි අපියට උත්තුමාචරය පුත කරනවා වැඩකර ජනතාවට හෙට දවස්සේ මැයිදිනය නැතන් වැඩකර ජතාව කම්කරුදදිනයේ දිර තිබෙන දවස නි. අපි හමුදුරනේ අවසාන වශයෙන් දැන් අපට ස්වබාදම වින් දබපු දනුමක් කලතම ිනිස්සු කියන්නේ ස්වබාදාහම දීපු දොන්නුවම කොහොමද මේකතියක්ක් වැඩි වගේ දවුණනාට කියක සහර කියෙන අපිම අපිට කියා ගන්න. හොමරි මේකින් පාඩම් ගෙන ගෙන ජීත වැරද රට ද වස්ව හමුර ැන්නන අපි එකම විදිට ගාන ප ෝච මනිස්සු වැරදිරුාඩු පෙන්වාවතව හදාගන්න වෙලාවක්න හැ ැටක් හින්න ලවද නිසා කාලත්තක් අපි නවත වැඩආරමණකොට පරන්න පුරුදු වැරදි නැවත නොකරන්න ඉඩතිය නව. මේගේ ජීවිතයේට මගිත නව විරේකයක් අශ්‍ය සි ුලෑමක් අවශ්‍යයි කියලා. ඉතිහාසකට වැරදි හදාගන්න ඔබහ ෝගති තන්න්නේ කර ඇත්වස්සෙන්ම ශැෂික මහත්මයා අපේ ජීවිතය පිළිබඳ පුනරාවර්තනයක් කරන්න නැවත හැරී බැලීමක් කරන්න. අපිට අවස්ථාවක් නොලැබීම තමයි. මේ ජීවිතේ තුළ අපි ඉතාමත්ම පීඩාකාරීව දුකින් ගත කරන්නේ. මොකද වැරදි හදාගන්නට නං අපි කළකාරයන් පිළිබඳ අනුස්මරණයක් කරන්න ඕන. දැන් අපි දන්නවා දානම පිංකමක් පිළිගන්නලා සියලූම ස්වාමන් වහන්සේලා නියෝජනය වන පරිදි එක්තරා එක්ස්වාමන් වහන්සේ නමක් අනුවෙනි දශනාවක් දේශනා බත්තක්ගේ අනුමෝධිතුන් කියලා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙනවා ඒඇන මේ නැවත හැරි බැලීම ප්‍රත්තිවේක්ෂාව ඒ ප්‍රත්තිවීක්ෂාව නිරන්තරයෙන්ම එදිනදා ජීවිතය කටහිතු කරද්දි සිද්ධ කරන්න ඕන. එසේ ප්‍රත්තිවේක්ෂාව සිද්ධ කොලෝතින් අපිට පුළුවංකම තියෙනවා මේ අඩු පහඩුකං සකස ගන්න ප්‍රත්තිවේක්ෂාව සිද්ධ කරාදී ඒ අතීතයේ තුළ අපිට විඳින්නට සිද්ධ වුණු අමිහිරියත් දැකී මනුස්මරණය කරන්න කියනෙ වෙයි කියන්න අති තංනානු සෝචන්ති ඒ බොහෝ විට මේ පෘතුජ්ජන ලෝකයේ තුළ අපි හැමෝම වැරදි කරන එනිසා අපි අතින් වැරදි වෙන ති අංගුලි මාලව මහරහතන් වහන්සේ අපිට හොඳ උදාහරණයක් උන්වහන්සේ කොයි තරං අගුලිමාල චරිතය තුළ කොයි තරන්නං ප්‍රාණගාත සිද්ධ කලාාද. එ නිසා ක්ෂණෂම්පත්තිය පහලවෙන මොහොත පොයි මොහොතද කියලා කියන්න බෑ. අපේ ජීවිතේ ස්වර්ණයමය මොහොත. වටිනාම් අවස්ථාව. ඔබට උදාවෙනවා විසේසින් ඒ අපේ ජීවිතේ ස්වර්ණමය මොහොත. ඒක්ෂන ශම්පත්තිය පහලවීම, මෙ වැනි කේදවාජකයක් හමුවේ ඇතිවෙන්න පුළුවන්. අපි දකිනවා ප්‍රවෘති තුළින් ගොඩක් මේ රෝගට මෝනදීලා ඉන්න අය මේ රෝගෙෙන් අත්මි දුනාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මී තින සත්‍යය ලෝකයාටම කියපු ප්‍රවෘති අපි අහලා තියෙන. එනිසා මේ බුදුදහ අනුව, කටයුතු කිරීමේ දී අපිට පුළුවංකම ලැබෙන මේ වියසන තත්වයන් ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරගන සතුටිං ජීවත්ව වන්නට හොඳයි ඔබ්දහන්සෙක වගේ Appleල් සමාගම මේ නිර්මාත්‍රවරයා ස්ටිවූ ෝබ්ස් අසා අවස්ථාවේ පිළිකාව රෝගකින් ඉතා ලාබ් සාමාන්‍ය මැදිවයේදී ජීවිතෙන් සමුගන්නකට මහා දනස්කන්දයක් මෙලෝතියලා එතුමා එලවයන්න එ ඔන්න මෙන්න තියෙද්දී එතුමා. යා සිට මේ මොනද තිබුණත් ටම වන් ප්‍රයෝජණයක් නෑ මම මේ පීඩාව කටුක වේදනාව තනි දරාගත යුතුයි කළ තුමා බෞද්ධෙක් බෞද්ධ වත් පිලිවෙ ත අනුකූලව ේතුමා ජවිත හැට ගස්තු ගත කෙනෙක් ෙවිතත් ඔහු පසක් කොට ගියා ලෝකේ උපරිම උත්තම දනකුවරයකුුණත් අවසානය තමන් සතු සියලු ධනය මෙහි තබා යන බව රගෙනයන්නේ කළ හොඳ පමණයි නරක පමණයි නර රගෙන ගියොත් අගතිගාමී වත් හොදරගෙන ගියොත් සුකතිගාමීත් උපදින්නට පුළුවන්කම ලැබ ොයි කියලා. කෙසේ වෙත් නිර්වාණයට ලං ලංවෙන්නට සසර ගමන කෙටිකර ගන්නට අපි උත්සක වයුතු යත්හවත් වයුතු. එ සදහා ඔබට කදිමත්තලක් සපයන්නේ බෞද්ධාමාධ්‍යජාලය නිරන්තරයෙන් ඔබට සද්ධර්මය සංනිවිධනය කරමින් ඔබට දහම ගුරුවරෙක් බවට පත් කොටගෙන මේ සසර ගමින් එතරවැන්නට නිරන්තරෙන් මග කියා දෙන්නට අපි සූදානම්. එහි තවත් කොට සක්තමයි පින් බර දසන වැඩ සහන ජීවිතය ලෞකික ජීවිතය ඔබේ හරි දිානතියට යොමු කරවා ගන්නට පි මග පෙන්න්න උක්සා කරනවා ප්‍රාමාණි කොතුන් බද්ධිමතුන් දේශයනන් වහන්සේලා ම කැද ග යන අදවසේ අපසාකච්චාවට වැඩම කරන්නට යදන. හොළ මහත බුලස් පට මග ත්‍රී ජිනද්‍රාවා දීපති ශාත්‍රපති පන්්ිතු පූජනය බඹරගම සෝමරත් න යකුන්රන් වහන්සේ වහන්සේට පි නිදුක් නිරගකි ස පත් ාව චර ජීවනය ප්‍රාර්ථනා කමින් ජාති ආගක ශාසනික මෙහව ඉදිරිට කරගනයන්නට තුුරුවනගේ අනන්තමහගුණ බල නාශිවාද පාර්ථතාා කරන.ඒ වගේම. අපි හෙටදවසේ යලි ඔබ හමුවනේ නෑ සෙන්සුර අද දවස නිසා යළි සදුදා හමුවමයපේක්ෂාවෙන් ඔවෙන් සමුගන්නේ ම දෙනාටම සම්මා සම්බුදු සරණයි.